සද්ධාතිස් රජුට පුතුන් සතරයි ලජ්ජිතිස් තුලත්තන කල්ලාටනාග වට්ටගාමිනී අබේ තුලත්තන රජු දින හතරයි පාලනය ගෙනියන්නේ ලජ්ජිතිස් රජු වසර 10ක් පාලනයෙන් පසු ගෙනියනවා කල්ලාටනාග රජු කාලයේදී මහරත්තක සෙනෙවි ආක්‍රමණය කරලා බලය පැහැර ගන්නවා ඊට පස්සේ වට්ටගාමිනී අබේ රජුට බලය ලබාගෙන ඉන්න පුළුවන් වෙන්නේ මාස 5ක් විතරයි ඊට පස්සේ රජුරවන්ට සිද්ධ වෙනවා නකුල ග්‍රාමයේ තීය හෙවත් තිස්ස නම් බ්‍රාහ්මණයාගේ ආක්‍රමණයට මුහුණ දෙන්න ඒ විතරක් නෙමේ සද්ද්‍රවිඩන්ගේ ආක්‍රමණත් මේ වෙලාවේ එල්ල වෙනවා රජුරෝ මේ වෙනකොට උපායක් කල්පනා කරනවා නීතිමා නම් න්‍යාය පාලිච්චි කරනවා නීතිමා න්‍යාය යනු තල්පතකින් තල්පතක් සිනින්නාක් වූ න්‍යායක් මේ වෙලාවේ තීය බ්‍රාහ්මණයාව සද්ද්‍රවිඩන් සමග සටන් වදින් රජුරෝ යවනවා එහිදී තීය බ්‍රාහ්මණයා පරාජය වෙනවා රජු යටත් වෙන්නේ නැතුව පලා යනවා මේ වෙලාවේදී මහකළු සිංහලයා පලා යනවා කියලා නිගණ්ඨේක් ගිරි නම් නිගණ්ඨේක් ප්‍රකාශ කරනවා රජතුමා එවිල් අදිෂ්ඨාන කරගන්නවා මගෙන් ගිරිහින් රජකම නැවත මන් ලබාගත හොත් මෙම ස්ථානයේ සෑයක් කරන බවට රජු වෙස්සගිරි විහාරයට පලා යනවා වෙස්සගිරි විහාරයට පලා ගොස් කුප්පිකලතිස්ස තෙරුන් හමු වෙනවා කුප්පිකලතිස්සුන් තෙරුන් රජුට උපස්ථාන කරනවා මේ වෙලාවේදී තනසීව නම් ජනප්‍රධානියාගේ නිවසේ රජතුමා වසර 14ක් සුරක්ෂිතව සිටිනවා මේ වෙලාවේදී දිනක් තනසීව නම් බ්‍රහ්ම ප්‍රධානියා හා රජුගේ බිසව අතර බහිම්බස් වීමක් වෙනවා ඇත්තම කිව්වොත් රජුගේ බිසව සහ තනසී ප්‍රධානියාගේ බිරිඳ අතරයි මේ බහිම්බස් ඉන්නේ ඇය රජකුමාරිකාව බව අමතක නොකරනවා මෙහිදී කෝපයට පත් රජු තනසීව බ්‍රහ්ම ජනප්‍රධානියාව මරා දමනවා රජුගේ පලා යාමෙන් පස්සේ පුලහත්ත බාහිය පණේමාර පිළියමාර හා දාටික රජකම එකිනෙකා මරා ගනිමින් බෙදා ගන්නවා රජු කොරතොට බඩබාවිට වාරණ පිළිකුත්තු පමණක් නොවේ මානියංගමේ ආදී නොයෙකුත් ප්‍රදේශවලකින් සේර සංවිධානය කර නවතත් තමන්ගේ ගිහිඳුන් රජකම ලබා ගන්නවා ඒ වගේම තමයි ඔහුගේ කාලේ තමයි ත්‍රිපිටකය මාතලේ අලු විහාරයේදී කණ්ඨාරූඪ වන්නේ පහරක්සේ එකමුතු වූදා වේරෑනක්සේ රන් කොත් බැන්දා කෙටි බින්දා මන බන්දා වලගම්බා නලනින්දා හඬ ඇසෙන නද දෙමිනා රට නමිනා එකතු වෙනා